ගරු ස්වාමීන් වහන්ස තමන් තුල තිබෙන පෙර භවයේ කුසලතාවයන් හඳුනා ගැනීමට තමා දක්ෂ විය යුතු බව ඔබ වහන්සේ බොහෝ විට දේශනා කරනවා මතක් කරනවා කෙනෙක් තමන්ගේ දක්ෂතාවයන් ඒ ආකාරයට මතු කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝනා අපිට මේ ධර්ම මාර්ගය දැන් මගේ ජීවිතේ මන් ධර්මයෙන් එක දශමයක හරි ඵලයක් ලැබලා තියෙනවා නම් ඒ ලැබුව මේ ජීවිතයේ දේවල් වලින් නම් නෙමෙයි මේ ජීවිතයේ දේවල් බලපෑවා නමුත් මං ඒ ශක්තිය ලබා ගත්තේ මේ ජීවිතෙන් නෙමෙයි මොකද අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට අපේ ශක්තිය අපි ලබලා ගන්නෙ මන් දහම් පාසල් ගියා කියන තැනේ නැත්නම් මන් පින්කමක් කළා දන් දුන්නා කියන තැනේ මේ වයින් නෝනා අපිට නිවන් මාර්ගයට අදාළ ශක්තිමත් තැනක් මතු කරගන්න බෑ තේරෙනවද ඒ නිසා දැන් බුදුරයන් වහන්සේගේ කාලේ බුදුරයන් වහන්සේ වල චුල්ලපන්තක හාමුදුරන්ට වේවා අඟුලිමාල හාමුදුරන්ට වේවා අර සම්ති සැමතිවරයාට වේවා ඒ බාහ්‍ය දාර්ශනිකයට වේවා මේ හැමතෙම කමටහන් දෙන්නේ අතීතේ ශක්තිමත් තැනක් මතු කරගෙන දැන් චුල්ලපන්තක හාමුදුරෝ මාස 4ක් ගාථා පදයක් පාඩම් කරන්න බෑ යාට එයාගේ අයියා හාමුදුරෝ කියනවා එයා යන්න පන්සලෙන් කියලා ඔයාලට මේක පාඩම් කරගන්න බෑනේ ඔයාලට පැවිද්ද ගැලපෙන්නේ නැහැ කියලා ඉතින් මේ අනකොට චුල්ලපන්තක හාමුදුරෝ දැන් ගෙදර යනවා සිවුරු උපතෝභාග විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් වෙනවා සියලු ප්‍රාතිහාරයන් සහිත රහතන් වහන්සේ කෙනෙක්. ඒතර බලන්න ගාථා පද හතරක් පාඩම් කරගන්න බැරි ශක්තියක් නොතිබ්බ දරුවා බුදුරජාණන් වහන්සේ එක මොහොතින් උතුම් අරිහත් භාවයට පත් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ උත්තරීතර මතු කරගත්තේ නෝනා උන්වහන්සේගේ තිබුණා වූ ප්‍රඥාවේ ශක්තිය. උන්වහන්සේ දිවසින් පූර්වේ නිවාසානුඥානෙද හිත යොමු කරලා බැලුවා චුල්ලපන්තක නතර කරලා තියෙන ශක්තිමත් කෙනෙක් මොකද්ද කියලා. ඒතර උන්වහන්සේ දකිනවා මේ චුල්ලපන්තක පෙර සාස वर्तमान කුසලයේ මතු කළ ගන්න. ඒ වගේ අපේ ජීවිතේ අපි යද්දි අපි හැම වෙලාවම අපේ ජීවිතේ ශක්තිමත් තැනකින් මේ ධර්ම මාර්ගයේ මතු කළ ගන්න ඕනමයි. ඒක මතු කළ දෙන්නේ සද්ධා විසින්. සද්ධාව සකස් වෙනකන් අපිට ඒක මතු කළ ගන්න බෑ. මොකද අපි සංසාරයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහු කරගෙන ආවන ඕන. ඒ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානේදී ඔබතුමිය මේ මොහොතේ මගෙන් බණ අහනවා වගේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානකින් බණ අහලා තියෙනවා. රහතන් වහන්සේලා කෝටි ගානකින් ඔබ බණ අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේලාට රහතන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට ඔබ පූජා කළ දින ආහාර එක පිටක් කළොත් ඒක ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් ඒසා ශක්තිමත් කුසල් අපි කළා තියෙනවා. ඒ වගේම අපි සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා පැවිදි උපසම්පදාව ලැබලා ඔබ භික්ෂුණී ශාසනයේ පැවිදි වෙලා මම භික්ෂු ශාසනයේ පැවිදි වෙලා අවුරුදු දසදහස් ගණන් ඉඳලා තියෙනවා. මොකද සමහර ශාසන අවුරුදු 50000ක් දිගයි. සමහර ශාසන අවුරුදු 40000ක් දිගයි. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 20000ක් දිගයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ 15 වෙනි ශාසනය අවුරුදු 80000ක් දිගයි. මෙවැනි දීර්ඝ ශාසනවල මෙවැනි 15 වුණා වූ ලක්ෂ ගණක් වූ ශාසනවල ඔබත් මමත් පැවිදි උපසම්පදාව ලැබලා අවුරුදු දසදහස් ගණන් ඉඳලා තියෙනවා. අපි සංසාරයේ පැවිදි වෙන්න ඇඳා වූ කහපාට චීවර එක ගොඩක් ගැහුවොත් ඒක ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අපි සංසාරයේ මේ ආවා වූ දීර්ඝ බබ ගමනේදී සිල් සමාදන් වෙන්න ඇඳ සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියනවා. එහෙනම් ඒසා ශක්තිමත් දැන් අපේ සංසාරේ තියෙනවනො. සමහර තැන් තියෙනවා ඔබ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ අහනවා. බුදුරජාණන් වහන්සේ බණපද තුනක් ඔබට කියනවා. හතරවෙනි බණපදේ කියන්න යනකොට මට දැන් පරක් වෙනවා කියලා ඔබ නැකිලා ගිහිල්ලා තියෙනවා. නමුත් හතරවෙනි බණපදේ ඇහුවා නම් ඔබ සෝවන් වෙනවා. එහෙනම් ඒසා ශක්තිමත් තැන් සංසාරය අපේ තියෙනව නෝන. එතකොට මේ සංසාරේ මේ ශක්තිමත් තැන් වලින් මතු කරලා ගත්තට පස්සේ පාරමී කියන මුලාවට අපි අහු වෙන්නේ නැහැ.
මොකද වර්තමාන සමාජයේ පාරමී කියන මුලාවට අහු වෙච්ච ගොඩක් අය ඉන්නවා මට පාරමී මදි කියන කාරණේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ කාටවත් පාරමී මදි කියලා කියන්නේ නැහැ ඔබ පාරමී මදි නම් මේ උතුම් බුද්ධෝත්පාද කාලයක මේ උතුම් බෞද්ධ ජීවිතය මේ කල්යාණ මිත්‍රාශ්‍රය ඔබට ලැබෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ජීවිතේ සද්ධාව ඔබට තියෙනවා නම් දෙවනුව වීරිය ඔබට තියෙනවා නම් තුන්වෙනුව හිරියොතප් ලැජ්ජාව බය ඔබට තියෙනවා නම් මේ ජීවිතේ ඔබට චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන් කියලා. එහෙනම් ඕන අපි අර වගේ ශක්තිමත් දැනකින් මතු කරලා ගත්තොත් පමණයි අපිට මේ ජීවිතේ ශක්තිය මතු කරලා ගන්න වෙන්නේ. එහෙනම් මේ ජීවිතේදී මං දහම් පාසල් ගියා, පන්සල් ගියා, පින්කම කළා, කටින පින්කම කළා කියලා ඔතනින් මතු කරලා ගන්න තාක්කල් අපි තවත් ඍණාත්මක භාවයටමයි වැටෙන්නේ.